1975 අවුරුද්ද අගෝස්තු මාසේ පළවෙනිදා අලුත් පෝස්ටරයක් තිබුණා දිනමින පුවත්පතේ. පෝස්ටරේ තිබුණේ මෙන්න මමයි. අඩ ඔබේ පොඩු පයිටුත්තරි මගේ කරාටෙත් හරි. මෙහෙම කියලා තිබුණේ මංගනෝනාගේ චරිතේ. මංගනෝනාගේ චරිතේ රංගපෑමේ මාලනී ෆොන්සේකා අපේ නිලි රජන මේ චිත්‍රපටයේ විත්ත චරිත නිරූපණය කළා. ගාමිණි ෆොන්සේකාට තමයි එහෙම කිව්වේ. චිත්‍රපටයේ සූර්යා සූර්යාමයි. වලින් කවුරුත් නොවේ ලෙනින් මොරායිස් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට අතර සහ මුලින්ම අනුකරණයක්ම වූ චිත්‍රපටය වන්නේ මේ සූර්යා සූර්යාමයි චිත්‍රපටය. මේ චිත්‍රපටයට පාදක වුණේ 1971 අවුරුද්දේ තිරගත වෙච්ච කුමාරි කොට්ටම් කියන දෙමළ චිත්‍රපටය. එම් ජී රාමචන්ද්‍රන් සහ ජයලලිතා රංගබාබු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ පී නීලකණ්ඨන්. අපේ සුනීතා සුජාගේ රහස වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. ඔහු හදපු කුමාරි කොට්ටම් කියන චිත්‍රපටය තමයි මේ සිංහලට පරිවර්තනය වුණේ සූර්යා සූර්යාමයි කියලා. සූර්යා සූර්යාමයි චිත්‍රපටයට පාදක වෙන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. දුප්පත් මාටින් අප්පු තමන්ගේ දියණිය තමන්ගේ ඒ දුගී මිතුරෙකුගේම පුතාට විවාහ කර දෙන්න පොරොන්දු වෙන්නේ පුංචි කාලෙදීම. ඒත් තමන්ගේ අනෙක් මිත්‍රයා ධනවතෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ධනවතෙක් වුණාට පස්සේ අර වගේ නෙවෙයි ධනවතා මිස්ටර් මාටින් බවට පත් වෙනවා. ඔහුගේ දියණිය ස්වරූපේ නිලාන්ති. දුගී මිතුරාගේ පුතා වෙන්නේ ගාමිණී. එයා බොහොම ලස්සන කඩවසම් ඉලන්දාරයෙක් වෙනවා. ඔහු ඉගෙන ගන්න අතරේ මාටින්ගේ ගෙදර රස්සාවකුත් කරනවා. ඊට පස්සේ ඉගෙනීම ඉවර වෙලා ගෙද ගමට යනවා. ගමට ගිහිල්ලා ටැක්සියක් එලවෙලව ජීවත් වෙනවා. හැබැයි අහිංසකයෙක් කියලා හොරෙකුට උදව් කරන්න ගිහලා මනුස්සට රස්සාවකුත් අහිමි වෙනවා. ඊට පස්සේ ක්ලබ් එකට යන ගාමිණිට ජොබ් එකක් හම්බ වෙනවා. ඒ තමයි ඒ ක්ලබ් එකට එනව මනුස්සෙක්. ඒ මනුස්සයා හිනා වෙන්නේ නැහැ. මේ හිනා වෙන්නේ නැති මනුස්සයාව හිනස්සන්න ජොබ් එකක් හම්බ වෙනවා. හිනස්සුවොත් ගාණක් හම්බ වෙනවා. ඉතින් හිනා නැත්තේ මේ මිනිහා බේබද්දේ පවුලේ වයිෆ් නැති වෙලා මෙම හිත්තමාරුගෙන් මේ මනුස්සයා හිනස්සන්න පුළුවන් නම් කියලා නිකට්ටු අල්ලනවා. ඉතින් කොහොම වුණත් අන්තිමට ගාමිණි එළම මනුස්සයාව හිනස්සනවා. ඒකයි කොන්ත්‍රාතිවර වෙන්නේ අන්තිමට ඒ බේබදු හිනාවන විච්ච මනුස්සයා මේ ගාමිණිගේ යාළුවෙක් වෙලා. දැන් බේබදු මේ මනුස්සයා ගාමිණිට ඕන මුදවක් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි දැන් අර තාත්තලාගේ ඉස්සල්ලා තිබුණනේ ගිවිසුම. දැන් මේ ධනවත් වෙච්ච මනුස්සයාට තව දුරටත් මේ දුප්පත් මිත්‍රයාත් එක්ක වෙච්ච පොරොන්දුව දුප්පත් මිත්‍රයාට වුණ පොරොන්දුව ඉෂ්ට කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් බලන්නේ මේ කොහමාරි දැන් නිලන්ති ගාමිණි අතර විවාහයක් නොවෙන්න තමයි තාත්තට ඕනේ. මොන නිලන්තිගේ තාත්තට ඕනේ මොකද ධනවත්තු. කොමුණත් අර බේබදු මිත්‍රයා දෙනවා ගාමිණිට තමන්ගේ බූදලය මේ වැඩේ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න. කරන්නේ මේ ගෙදරට යවනවා සාත්තරකාරයෙක්ව ගිහිල්ලා කියනවා ගෙදර මැණික් තියෙනවා කියලා. මැණික් හොයන්න මාටින් මුළු තමන්ගේ දානයම වියදම් කරනවා. අන්තිමට මට ඔක්කොම නැතුණාට පස්සේ කියනවා මෙන්න මේ හින්දා තමයි ඔයාට ධනය නැති වුණේ රෙමෙන් කියලා අන්තිමට ඒ යුවතියත් විවාහ කර දෙනවා. දැන් මේ චිත්‍රපටයේ මුලදී අපේ චිත්‍රපටයක නැති අපූරු මේ ඇඩ් එකක් තිබුණා. ඒ තමයි මේ ධනවත් මිත්‍රයාගේ ගෙදරට යනවා මේ අනික් තැනත්තා. ඉතින් පොඩි එකා එහෙ තිබෙන හොඳ සටියක් උඩ පයින්නවා. ඒක සටියක් කියන්නේ හරි ලොකු දෙයක්. ඉතින් කෙන ඕ කැඩේ කියනකොට නෑ බය වෙන්න එපා. මේක ඊච් කුරේලගේ ලී බඩු සෙට් එකක් කියලා. මොකද චිත්‍රපටියට ගෘහපාණ්ඩ අනුග්‍රහය ඒවක් තිබිච්ච ඉතාම ජනප්‍රිය වෙල්ද නාමයක් වෙච්ච ඊච් කුරේ සමාගම තමයි ලී බඩු සප්ලයි කරලා තියෙන. ඉතින් ලස්සන අඩයක් කරනවා මේ ඔබය වෙන්න පාවා කැරෙන්නේ නැවල් ලී ඊච් කුරේ ලී බඩු කියලා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ H.M.R. ජයසුන්දරයි. ආයිට කලින් හිතකපි පුනුමල් කියන චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඉතාම මියුරෝ ගීත පෙළක් තිබුණත් ඒ චිත්‍රපටය වාණිජ්‍යමය වශයෙන් එතරම්ම සාර්ථකුණේ නැහැ. ඉන් පස්සේ ඔහු අවුරුදු ගානකට පස්සේ තමයි මේ සූර්යා සූර්යාමයි චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඒ චිත්‍රපටය අති සාර්ථක වුණා. සන්රයිස් චිත්‍රපට සමාගම හදපු දෙවැනි සහ අවසාන චිත්‍රපටය සූර්යා සූර්යාමයි. කොමුණත් චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකාගේත් මාලනී ෆොන්සේකාගේත් ජෝ අබේවික්‍රමගේත් රඟපෑම බොහෝ දෙනාගේ
ගෞරවයට හේතු නමාලනේ මේ දවස්වල තමයි එයාදන් ලොකු ළමයි චිත්‍රපටයේ වෙනුවෙන් ඇගේ රංගපෑම වෙනුවෙන් මොස්කව් සිනමා උළෙලේදී ගෞරවයට පාත්‍රව තිබුණේ. මේ නිසා සූරය සූරයමයි චිත්‍රපටයේ තිරගත වෙද්දී ඒ සම්බන්ධයෙන් උත් සුබපතල දැන්වීමක් එවකට පුවත්පත්වල පළ කරලා තිබුණා. මේ චිත්‍රපටය ගැන මෙන්න මෙහෙම කියනවා. කොල්ලුපිටියේ ලූක් විසිදාගම කියන සිනමා විචාරකයා ඒ අවදීදී නළු නිළි නම් යොදා මුදල් ගැරීම යස අගයට කළ බව ඔප්පු කිරීමට අපූරු සාධකයක් මෙන් චිත්‍රපටය ගැන ගුවන් විදුලියේ හා පුවත්පත්වල දීර්ඝ ලෙස ප්‍රචාරය කරද්දී ජෝ ටෝනි යන නළුවන් ප්‍රධාන නළු නිළියන් සිව් දෙනා අතර කියවේ. එහෙත් ඇත්තෙන්ම ටෝනි එක ජවනිකාවකට සීමා වී ගරු රඟපෑමගේ දෙන අතර ජෝ විනාඩි 10කට වඩා තිරේ නැත. සමාජ ශාලාවේ සටන් දර්ශනවලත් විශේෂයෙන් පොළුහරඹය තුලත් ගාමිණි විශිෂ්ට දස්කම් පවයි. එයට අමතරව පෙම් කිරීම, ගී ගැයීම, ලුහු බැඳීම ආදී ලෙනින් ශෛලයේ වෙනත් අංග සුපුරුදු ජනප්‍රියාකාරයෙන් රඟපායි. ගාමිණීටම ආවේනික වූ විශේෂ ශෛලයේ නැවත මතුවේ චිත්‍රපටයේ හොඳම රඟපෑම් මාලිනි ෆොන්සේකා අතින් ඉදිරිපත් වේ. රස්තියාදු පාතාල ලෝකයේ තැබෑරුමක් දමාගත් කටකාර විෂේකාර පිරමෙන්ට වූද බයනදී මංගෝ නමැත්තියක් ලෙස ඇය වරක රඟපායි. අනෙක් වර ධනවත් සුකෝපභෝගී වටුනා ඇඳුමින් සැරසුණු සුරූපිකාවකි. දැන් මේ චිත්‍රපටය මුල්වතාවට ගීතයක් රූපගත කරලා තිබෙනවා බඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේදී. මොකද මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදි වුණ අලුතම ඒ පසුබිම් කරගෙන ගීතයක් රූපගත කරපු මුල්ම චිත්‍රපටය වන්නේ මේ සූර්යා සූර්යාමයි චිත්‍රපටය. දැසපිරේ පාට පාට ලස්සන මල් කියන ගීතය රූපගත කරලා තිබුණේ සම්මන්ත්‍රණ ශාලාවේ වතුරමලක් ගොඩනැගිල්ලත් ආශ්‍රය කරගෙන. පස්සේ කාලේ බොහෝ චිත්‍රපටිවල දැන් මමයි රජා වගේ චිත්‍රපටිවල විල්ලුද පුංචි දෙපා සිද්ධෝ යද්දීම ඒ පසුබිම තිබුණා. නමුත් මුල්වතාවට ඒ පසුබිම අරගෙන චිත්‍රපටයකට ඇතුළත් කරලා තිබුණේ මේ සූර්යා සූර්යාමයි චිත්‍රපටය. මේ චිත්‍රපටයේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම විනෝදාත්මක චිත්‍රපටයක්. මිනිසාම චිත්‍රපටය අතිශය සාර්ථක වුණා. මේ චිත්‍රපටයත් එක්ක පියවර ලකුණු කියලා බණ්ඩානායක සමරු සතිය වෙනුවෙන් වාර්තා චිත්‍රපටයකුත් මරදානේ ගාමිණී ඇතුළු සිනමා ශාලාවල තිරගත වුණා. එක සමහර සිනමා ශාලාවල තිබුණේ පියවර ලකුණු චිත්‍රපටය, තවත් සමහර සිනමාහල තිබුණේ මට තාම මතකයි කියන චිත්‍රපටය. මේ චිත්‍රපට කෙටි චිත්‍රපට දෙකම බණ්ඩාරනායක මහත්තයා ගැන SWRD බණ්ඩානායක මහත්තයා ගැන හදපු වාර්තා චිත්‍රපට දෙකක්. මේ චිත්‍රපට දෙක සූරය සූරයමයි චිත්‍රපටය තිරගත වෙද්දී ඒ චිත්‍රපටයත් එක්ක ප්‍රදර්ශනය කළා. කොයි හැටි වෙතත් එසේ කෙටි චිත්‍රපට එකතු කළත් නොකළත් සූරය සූරයමයි කියන්නේ බොහොම ජනාකර්ෂණීය මට්ටමේ චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ නරඹන්නෙකුට අද වුණත් මේ ඒ අවධියේදී ගාමිණී ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා ආදී රඟපානකොට ඔවුන් මේ ජනාකර්ෂණීය චිත්‍රපටවල කෘතිම චරිත වුණත් ඔවුන්ගේ රඟපෑම ඔවුනට ආවේනික කරගෙන ඔවුන්ගේ බලසම්පන්නම රඟපෑම ගෙන එනවා කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ. උදාහරණයක් හැටියට මේ චිත්‍රපටයේ ඔබට මතක නම් ගීතයක් තිබෙනවා ආදරයෙන් බැඳුණු දිනේ නින්ද පවා අමතක වේ කියලා. මේ අවස්ථාවේ මාලිනි ෆොන්සේකා මෝටර්සයිකල් එක එනකොට ඇගේ මුහුණේ තිබෙන ඉරියව් ආදී සියල්ල ඔබට නිරීක්ෂණය කරන්නට පුළුවන් නම් මාලිනි වැනි අය මේ චරිතවලට දෙන ජීවය අපට කිසිසේත්ම අවතක්සේරු කරන්නට බැහැ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ H.M.R. ජයසුන්දර, එහුගේ දෙවන නිෂ්පාදනය. චිත්‍රපටයේ තිරනාටකයත් කැමරාව මෙහෙවෙත් අධ්‍යක්ෂණය කළේත් ලෙනින් මොරායස්. මෙලෙනින් මොරායස් මේ චිත්‍රපටයට පාදක කරගත්තේ P.Neelakantan අධ්‍යක්ෂණය කරපු කුමාර කොට් නැමති දෙමළ චිත්‍රපටය. චිත්‍රපටයේ කතාව ලිව්වේ සිංහලට දෙබස් ලිව්වේ මාරක කතා චක්‍රවර්ති ලෙස සුප්‍රකටව සිටපු ඩීමන් ආනන්ද. ඩීමන් ආනන්ද විවාහ වුණේ මේ H.M.R. ජයසුන්දරගේ දියණිය සමග. ඩීමන් ආනන්ද අපේ සිනමාවට එක්වන්නේ මේ දෑස කුමටද කියන චිත්‍රපටයේ තිර නාටකය රචනා කරමින් අපේ වැඩිම නවකතා ගණනක් ලියපු ඒ වගේම ලංකාවේ ඉහළ සාහිත්‍යකරුවන්ගේ අගැයීමට ලක්න වුණත් ඉතාම සුන්දර භාෂාවක් සහ අපූරු වාක්‍ය ශෛල් එකක් තිබුණු ලේඛකෙක් ඩිමන් ආනන්ද. ඔහුව එක කාලෙක එක පැත්තකට දාලා හම්බඩු ගැහුවා. හැබැයි බොහෝ සාහිත්‍යකරුවන්ට කියවන්නට මුල පිරුණේ ඩිමන් ආනන්දගේ පොත් එක්ක කියන එක සුප්‍රකට රහසක්.
චිත්‍රපටයේ සංස්කරණය කළේ බර්නාඩ් රෙජිනෝල්ඩ් සංගීත අධ්‍යක්ෂණය කළේ P.L.A. සෝමපාල චිත්‍රපටයට ඇතුළත් වුණා ධර්මසිරි ගමගේ රචනා කළ ඔබේ නිල්මිණි වූ දෑසින් කියන ගීතය එචා ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ දෑසපිරේ පාට පාට ලස්සන මල්ගොමුවේ එචා ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ කරුණාරත්න අබේසේකර රචනා කළා ඒ වගේම කරුණාරත්න අබේසේකර රචනා කළ ඇන්ජලින් ගුණතිලක ගායනා කරපු දෙයෝදනි හායි හායි කියන ගීතය කරුණාරත්න අබේසේකරන්ගේම රචනයක් එක දෑතින් මොහොදු ජලේ ගායනා කළේ J.A. මිල්ටන් පෙරේරා කරුණාරත්න අබේසේකරන්ම ලියපු ජෝතිපාල ඇන්ජලින් ගායපු තවත් ගීතයක් වූයේ ආදරයෙන් බැඳුණු දිනේ නින්ද පවා අමතක වේ ජෝතිපාලයන්ගේ තවත් ගීතයක් ඒත් කරුණාරත්න අබේසේකරන් රචනා කළේ හිතලා බැලුවද ලොකු නෝනලා කියන ගීතය මේ චිත්‍රපටයේ ගීත අතරින් ධර්මසිරි ගමගේ එක් ගීතයක් රචනා කළා ඉතුරු ගීත පහම කරුණාරත්න අබේසේකරන් රචනා කළේ චිත්‍රපටයේ සහ අධ්‍යක්ෂණය ඇන්ටන් ග්‍රෙගරි වචන රූපණය කළේ කේ සුබ්බු කලාධ්‍යක්ෂණය කළේ J.A. වින්සන් සරණාධ්‍යක්ෂණය කළේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නැටුම් අධ්‍යක්ෂණය කළේ හෙලන් කුමාරි ශබ්ද පරිපාලනය K.P.K. බාලසිංහම් රසායනාගාර පරිපාලනය S. තිරනාමකරුසු නිශ්චල ඡායාරූප S.P. ශිව සුබ්‍රමාණියම් නිෂ්පාදන කළමනාකරණය ලියෝ මාටිනස් සමග ඇන්ටන් ග්‍රෙගරි චිත්‍රපටයේ ප්‍රචාරක කළමනාකරු වසන්ත ජයසුන්දරගෙන් මේ චිත්‍රපටය ගැන ප්‍රවීණ සිනමා විචාරක ඇෂ්ලි රත්නවිභූෂණ ලියපු විචාරයේ කොටසකුත් මා ඉදිරිපත් කරන්නට කැමති සූර්යා සූර්යමයි චිත්‍රපටයෙන් උත්සාහට ගන්නේ මුදලට වහල් වීම නිසා මිනිසා අතුලින් මනුෂ්‍යත්වය ඈත්වන ආකාරයත් ඒ නිසා අත්වන විපතක් දැක්වීමට ඒ සඳහා මූලික වශයෙන් යොදවාගෙන ඇත්තේ සයිමන් හා මාටින්ගේ චරිත දෙකයි කරත්තකාරයෙක් වශයෙන් ජීවත් වූ මාටින්ගේ ජීවිතයේ මුල් යුගයත් පසුව ධනවතෙක් වශයෙන් ජීවත්වන යුගයත් අතර තිබෙන්නේ විශාල පරතරයක්. මාටින්ගේ දුව නිලන්තිරද සයිමන්ගේ පුතා ගාමිනිටද හදිසියේ මුදල් ලැබෙන්නේ ඇදහිය ආකාරයකට නොවෙයි. දවස ගෙවා ගන්නට තරම් මුදල් නැතිබුණු නමුත් පසුව ගනුදෙනු කරන්නේ ලක්ෂ ගණන් සල්ලි යෑම් ඉම් කරන්නේ බෙන්ස්කාර් වලිනි. ගාමිනිට අවශ්‍ය වන්නේ තම පියා වූ සයිමන්ට මාටින් විසින් කරන ලද අපහාසය වෙනුවෙන් පළිගන්නටයි. ඔහු සිය අභිමතය මුදුන්පත් කරගන්නා ආකාරය හුවා දැක්වීම සඳහා අධ්‍යක්ෂකවරයා කතාව එවන් අවස්ථාවක් කරා ළඟා කර ගැනීමට ගැටගසා ගන්නවා. ආලෝකයේ මේ මෙහෙයවීමේ දුබලතා චිත්‍රපටයේ බොහෝ දර්ශනවලින් පහදිලි වෙනවා. ගාමිනි ෆොන්සේකා හා මාලිනි ෆොන්සේකා සිය රංග කොරසතාවන්ගේ සාමාන්‍ය සතුටදායක බවක් රැක ගන්නවා. මෙහෙමයි ඇෂ්ලි රත්නවිභූෂණ ප්‍රවීණ සිනමා විචාරකයාණන් එකල ඥානාර්ථපදීපයට මේ චිත්‍රපටය ගැන ලියා තිබුණේ. ඒ කොයි හැඩවදත් මේ චිත්‍රපටය අතිශය සාර්ථක වුණා. මරදානේ ගාමිනි වැල්ලවත්තේ සැෆයාර් වැලම්පිටේ රොක්මණි මහනුවර වෙම්බලි මීගමය රාජ් මානෙල් මොරටුවේ මානෙල් නාරාහැම්පිට ප්‍රියංකර වත්තල සමුද්‍ර මාතර SK මහරගම අනුෂා ජාඇල රත්නාවලි කෑගල්ලේ ඡායා ගම්පහ ජයන්ත ඇතුළු සිනමා සමාගමේ සිනමා ශාලා 20ක මේ චිත්‍රපටය සාර්ථකව තිරගත වුණා. ගාමිනි ෆොන්සේකාව යොදා සූර්යා චිත්‍රපට ආරම්භ වන්නේ සූර්යංගේ සූර්යා චිත්‍රපටින්. ඒ ආරම්භ කළේ ලෙනින් මොරායස්. ලෙනින් ගාමිනි යොදා රූපගත කරන ලද අධ්‍යක්ෂණය කරන ලද අවසාන සූර්යා චිත්‍රපටයේ ඉතුරු වුණේ සූර්යා සූර්යාමයි නමින්. සූර්යා යොදා ගාමිනි රඟපෑ ලෙනින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මේ චිත්‍රපටෙන් අවසාන වනවා.